ආයුබෝවන් අද දින අපි කරන්න යන්නේ පුරු විභාග ප්‍රශ්න පත්‍රයේ IQ ප්‍රශ්න පත්‍රයට අදාළ වයස හා සම්බන්ධ ගැටලුව. එතකොට මෙහිදී වැඩියෙන්ම කරන්නේ කොහොමද මේ වයස පිළිබඳව ගැටලුවක් ආපුවාම සමීකරණ දාන්න නැතුව ශනිකව උත්තරේ ගන්න විදිය. දැන් අපිට IQ ප්‍රශ්න පත්‍රයේ ඉතාම වැදගත් වෙන්නේ ශනිකව පිළිතුරු ලබා ගන්න එක. මොකද කාලය පිළිබඳව ඉතාම සැලකිලිමත් වෙන්න වෙනවා සහ අපිට IQ ප්‍රශ්න පත්‍රයේ මූල දෙනකොට වැඩියෙන්ම පුළුවන් වෙන්න ඕන අඩුම කාලයකින් මේ ප්‍රශ්න වලට උත්තරේ හොයාගන්න. මොකද එතෙන්දී වඩා වැදගත් වන්නේ කාලය නිසා. ඒ නිසා මෙතෙන්දී මම අද ඔයාලට කරන්න කියලා දෙන්න යන්නේ ඉතාම වේගෙන් නැත්තම් ශනිකව කොහොමද මේ වයස් පිළිබඳව ගැටලු ඉද උත්තරේ ගන්න කියලා. අපි යමු මේ පළවෙනි ප්‍රශ්නෙට. එතකොට මේක කියනවා A-ගේ සහ B-ගේ වර්තමාන වයස්වල අනුපාතය 3ට 5 වේ. අවුරුදු 9කට පෙර ඔවුන්ගේ වයස්වල අනුපාතය 12ට 23ක් වේ. එහෙනම් A-ගේ වර්තමාන වයස කීයද? දැන් මෙහෙම අපිට උත්තර හතරක් දීලා තියෙනවා. දැන් මේක අපි සාම්ප්‍රදායික ක්‍රමයට හදනවනම් සමීකරණයක් දාලා හදනවනම් අපිට මෙහෙම තමයි හදන්න වෙන්නේ. අපි මේ ලියා ගන්නවා මෙතන AB. ඊට පස්සේ මේක 3x කියලා දාගත්තා 5x කියලා දාගත්තා. අපිට කියනවා අපි ඔන්න පළවෙනි වාක්‍යයේ තියෙන දේ මෙතන ලියා ගත්තා. ඊළඟට අවුරුදු 9කට පෙර ඔවුන්ගේ වයසන අනුපාතය අවුරුදු 9කට පෙර දැන් මේ දීලා තියෙන මේ 3x 5x න් කියවෙන්නේ වර්තමාන වයස. අවුරුදු 9කට පෙර හොයා ගන්න නම් මේ වර්තමාන වයසෙන් අඩු කරන්න පාය 9ක්. ඒ නිසා අපි මේ විදිහට දෙපැත්තෙම 9 9 අඩු කරමු. ඒ අවුරුදු ගාන අඩු කරමු. ඊට පස්සේ අපිට කියලා තියෙනවා අවුරුදු 9කට පෙර ඔවුන්ගේ වයස්වල අනුපාතය 12ට 23ක් කියලා දීලා. ඒ නිසා අපි මේක මෙතනින් ලියා ගන්නවා. එතකොට මේ අපි හදාගත්තු සමීකරණයයි මේ 12යි සමාන වෙන්න ඕනේ. 5x 9 කියනකොට මේකට සමාන වෙන්න ඕනේ. අපි දන්නවා අනුපාත භාග කරන්න පුළුවන්. අපි ඒ විදිහට දැන් මේක භාග කරනවා. 3x 9 බෙදනවා 5x 9. තයි ඊට පස්සේ මේ දෙක සමාන නිසා ඒකත් ඒ විදිහටම අපි මේව ලියා ගන්න. දැන් අපිට තියෙන්නේ මේ සමීකරණය සුළු කරන්න. මේක හරස් ගුණිතය දාලා 12 මේකෙන් වැඩි කරනවා 23 මේකෙන් වැඩි කරනවා. මම ඒ සුළු කිරීම පෙන්වන්නේ නැහැ. මේක සුළු කරපුවාම ඉන්නේ උත්තරේ x 11 කියලා. එහෙනම් අපෙන් අහන්නේ A-ගේ වර්තමාන වයස. A-ගේ වර්තමාන වයස තමයි මේ 3x වලින් පෙන්වන්නේ. අපි x අගේ අගේ හොයාගත්තා. ඒ නිසා 3 වැඩි කරනවා කියන්නේ 11. ඒ නිසා පිළිතුර එනවා 33 කියලා. හැබැයි මේ ක්‍රමේ යන්නේ කිව්වොත් එහෙම බොහෝ වෙලාවක් ගත වෙනවා. ඒ නිසා අපි බලමු කොහොමද මේක ශනිකව උත්තරේ ගන්න කියලා. බලමු කොහොමද පස්වර 5ක් 10ක් කරගෙන උත්තරේ ගන්න කොහොමද කියලා. මුලින්ම ආර කරන් තියන්නේ අපෙන් අහන්නේ කාගේ වයසද? A-ගේ වයස. නේ? අපෙන් අහන්නේ A-ගේ වයස. මම මේක හිම ලියන්නම් වෙනත් පෑනකින්. හරි? A-ගේ වයස තමයි අහන්නේ. A-ගේ වයස අපිට අනුපාත දෙක අපි ලියා ගන්න. හරි? එතකොට මම මේ නිල් පාටින් ලිව්වේ A-ගේ වයස. කළු පාටින් ලිව්වේ B-ගේ වයස. දැන් A-ගේ වයස 3යි අනුපාතය මෙයාගේ මේ ඇවිල්ලා වර්තමාන අනුපාත. මේවා ලියන්න ඕනේ නැහැ පේපර් එකට ගිහිල්ලා. හරි මේ කියලා දෙනවා නේද. මේක ඇවිල්ලා 9කට පෙර මේක. එතකොට අපි මුලින්ම මේකයි කරන්නේ. කොහොමද ශනික උත්තරේ ගන්න? මුලින්ම බැලුවා මෙන්න මේ 3 තියනවානේ ඒකේ වයස. මේක තුනින් බෙදනවා කියලා බැලුවා. වර්තමාන තුනින් බෙදන ඒවා බැලුවා.
එකෙන් ඉතුරු වෙන්නේ නැතුව 27 තුනෙන් බෙදනවා 33 තුනෙන් බෙදනවා හැබැයි 49 තුනෙන් බෙදෙන්නේ නැහැ ඒක ඉවත් කරා 55 තුනෙන් බෙදෙන්නේ නැහැ ඒකත් අයින් කරා ඔන්න පළවෙනි ස්ටෙප් එක හරියට දැන් ඊළඟට අපි යනවා මේ 12 තුනෙන් කරලා බෙදලා මානි 12ට හැබැයි 12 පෙන්වන්නේ අවුරුදු 9කට පෙර වයස ඒ නිසා අපි මොකද කරන්නේ 27න් 9ක් අඩු කරන්න ඕනේ. හරි? අපි 12 බෙදනවාද කියලා බලන්න ඕනේ මේ මේ දීලා තියෙන වර්තමාන වයසනේ. මේ උත්තර හතරක් දීලා තියෙන වර්තමාන වයස. හැබැයි රේෂියෝ එක අපි 12 දුන්නේ 9කට පෙරනේ. එනිසා 12න් බෙදනවාද කියලා මේ වර්තමාන වයස වලින් බෙදුවොත් වැරදි. 3න් බෙදුවොත් කමන්නේ. 3 දීලා තියෙන්නේ වර්තමාන අනුපාතේ නේද? මේක 9කට පෙර අනුපාතේ. 9කට පෙර නම් මේ 27න් 9ක් අඩු කරලා තමයි 12න් බෙදනවා කියලා බලන්න. මේකනොත් එහෙමයි. දැන් අපිට උත්තර දෙකයි තව තියෙන්නේ. මේකෙන් හරියට තෝරගන්න. අඩු කරපුවාම මෙතනින් යනවා 18. මේක දෙනවා 24. දැන් උත්තරේ හරිනේ. 18 12න් බෙදෙන්නේ නැහැ. ඒ නිසා 27 අයින් කරා. එහෙනම් මේක තමයි පිළිතුර. 33. ඔක තමයි කෙටිම ක්‍රමය. කෙටිම ක්‍රම වයස් වල අපිට ගැටලුවක් දීපුවම හොයාගන්න ලේසිම ක්‍රම අරවා කර කර හිටියොත් එහෙම අපිට මේ කාලය මදිව මේක හරි ලේසි අපි තාත් එකක් බලමු අරගෙන තව එකක් එනවා මෙන්න මේ ප්‍රශ්නයක් හරි මවගේ මවගේ සහ දුවගේ වර්තමාන වයස්වල අනුපාතය කියද 7:1 එකවේ කියනවා ඊව. ඊට පස්සේ කියනවා අවුරුදු 4කට පෙර අවුරුදු 4කට පෙර ඔවුන්ගේ වයස්වල අනුපාතය 19:1 අයිතිනවා වසර 4කට පසු වසර 4කට පසු මවගේ වයස කියන්නේ අවුරුදු 4කට පසු මවගේ වයස කීයද මෙයා වසර 4කට පසු කියන්නේ අද සිට වසර 4කට පසු හරි අද සිට වසර 4කට පසු මවගේ වයස කීයද කියලා තමයි අහන්නේ අද සිට වසර 4කට පසු මවගේ වයස කීයද දැන් ඔන්න උත්තර හතරක් දීලා තියෙනවා 42 දීලා තියෙනවා දෙවෙනි උත්තරේ 38 right ඊට පස්සේ 46 ඊළඟ උත්තරේ දීලා තියෙනවා 36. දැන් මොකද මේ කියන්නේ? මවගේ සහ දුවගේ වර්තමාන වයස අනුපාතය 7:1. අවුරුදු 4කට පෙර ඔවුන්ගේ වයස්වල අනුපාතය 19:1. අපි මේක ඉස්සර ලියාගත්තා. මේක ටිකක් තියාගන්නවා. right? තියාගන්නවා. වසර 4කට පසු මවගේ වයස අද සිට වසර 4කට පසු කියලා වරහන් ඇතුලේ තියෙනවා වසර 4කට පසු මවගේ වයස කීයද අපිට උත්තර හතරක් දීලා තියෙනවා අනාගත මවගේ අවුරුදු 4කට පසු වයස උත්තර හතරක් දීලා තියෙනවා මේකේ නිවැරදිද තෝරන්න ඕන මේ දීලා තියෙන උත්තර හතර හදලා තියෙන්නේ කොහමද වසර 4කට පසු එතන අනාගත වසර 4කට පසු මාගේ වයස තමයි දීලා තියෙන්නේ.
उत्तर दीलती मावगे वायस अद वायस मे दीलू हतर पे अदर हतर पे वायस दीलती है अब अभी रेशो के तीन अद रेशो एक रेशो के दीलती अद सब आगे बला मेकिंग हतर अड़क मेकिंग हतर अड़कर वर्तमान वायस उत्तर दीलती हतर पास वायस अदीन हतर पास वायस हतर अड़क वर्तमान वायस वर्तमान वायस इतनी मेकिंग अड़कर मेकिंग हतर मेकिंग हतरिस देखा मे आय मनोद वर्तमान वायस मेन तीन का वर्तमान वायस अनुपात एक हत की मवगे वायस अनुपात मे हत हदीलती कलीन लुक गाने की बेदी ऐना मे हत इतने बेदन किसीम गाना उत्तर तिस्तर हतम बेदेन तिस्तर हतम बेदेन तिस्त बेदेन हतलिस हतम बेदना हते वहां मेकि पीलिस्टे मेक उत्तरे हल्दी बल्ला मे दहन वेट अनुपात दहन वेट अनुपात हतर पेर ओंगे वायस अनुपात ऐना हतर पेर ओंगे वायस अनुपात होना अभी मे वर्तमान वायस वर्तमान वायस वर्तमान वायस अभी उत्तर ईक्यूलोलावती पुलवा मेक हतलिस मिथना मे वर्तमान वायस हत पेर वायस दहन वेट इकाई ऐना दहन वेल्लती रुक ऐना हतर पेरना हतर पेर वायस मेक वर्तमान मेक तव हतर कल इतम हतर हतर मेक तिहाय मेक तिस्टाय मेक विसी आटाय मे आय मनोद मे आवे औदू हतर पेर वयस अम्मे अनुपात दहनवे दहनवेदी लुक गा बेदी ना दहनवे बेदीन मेक बेदे मेन मेके हरी उत्तरे अतरी साहित्य मांग दहनवे तहवर करना अरे उत्तरे मेरी अपिगाम पहसु समीकर अरे हेब हेम बहुतरे शनिक उत्तरे मेव तपर दुलाट उत्तरे शनिक अपीत अपे पंद सहभागी अपे वाट्सअप ग्रूप अपे वाट्सअप समूह संबंधित पुलवा फिब्रवरी मास पुरा अभी पंद पार्थन ये इतना क्रम क्या दिन उत्तरे गांधी।